අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර CCD අතනංගුවට ලංකාපුර ආසාදිතයාගේ ආශ්‍රිතයින් 1000කට PCR පරීක්ෂණ මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2804 දක්වා ඉහළට ජයග්‍රහණය ස්ථිරයි අවශ්‍ය තුනෙන් දෙකක් අගමැති කියයි තරුණ පරපුර වෙනුවෙන් රට පුරා විශිෂ්ටතා මධ්‍යස්ථාන ස්ථාපිත කරනවා සජිත් ගින් තරුණ පරපුරට පොරොන්දුවක් රටේ මිනිස්සු තුන් වේල කෑවේ අපේ ආණ්ඩුවක් කාලේ රනිල් කියයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා අත්අඩංගුවටපත් වූ ඔහු කොළඹ අපරාධ කොට්ටාෂයේ වෙත රැගෙන වී තිබෙන බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ තහනමට ලක්පසිරින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ගිනි අවි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයක සාක්ෂි සැඟවීමේ චෝදනාව මතයි. ඔහුගේ නිවසේදී අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවටපත් වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ. මෙතර ජනාධිපතිවරණයෙන් පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ලබා දුන් ස්ථාන මාරුව අවලංගු කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ඔහු විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒ නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කළා. ඒ එම පෙත්සම සිසිරත ආබ්‍රෝ LTV දෙහිදෙනිය සහ ප්‍රීතිපත්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල ඉදිරියේදී කැඳවනු ලැබූ අවස්ථාවේදී එදී ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව වෙනත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කර තිබෙන හේයින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ශානි අබේසේකර මහතාගේ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දෙමින් ඒ නිෂ්ප්‍රභ කිරීමටයි නියම කළේ. ශානි අබේසේකර මහතා මෙම පෙත්සම තුලින් චෝදනා කර තිබුණේ ඉකුත් ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කර තමාව ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට මාරු කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා පියවර ගත් බවයි. එමෙන්ම ජීවිත තර්ජනවලට මුහුණ දී සිටින තමන්ට එතෙක් සපයා දී තිබූ ආරක්ෂාව ඉවත් කිරීමට පියවර ගැනීම බවද ඔහු එම පෙත්සමෙන් චෝදනා කර තිබුණා. එබැවින් තමන්ට ලබා දී ඇති ස්ථාන මාරුව අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් තමන්ව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරේ පිහිටුවන නියෝගයක් නිකුත් කරන ලෙසත් ශානි අබේසේකර මහතා විසින් මෙම පෙත්සම තුලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණා. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් දහසකගේ අහඹු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශය කටයුතු කර තිබෙනවා. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ කාර්ය මණ්ඩල සමාජිකයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් සොයා PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. ඒ අනුව ඊයේ දින PCR පරීක්ෂණ 220ක් පමණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ අතර අද දිනේදී ඔහුගේ ආශ්‍රිතයින් දහසක් අහඹු ලෙස PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කරන බවයි ලංකාපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක මිලින්ද සම්පත් මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. අදාළ ආසාදිත පුද්ගලයා ඇසුරු කළ පවුල් 18කට අයත් පුද්ගලින් 48 දෙනෙකු පමණ නිරෝධායනය සඳහා යොමු කිරීමටද සෞඛ්‍ය අංශ මේවර විට කටයුතු කර තිබෙනවා. මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද මධ්‍යස්ථානයේට බැංකුවකට රථවාහන අලුත් වැඩියා කරන ස්ථානයකට මෙන්ම අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගී වී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පසුගිය දිනවලදී රෝගීන් වාර්තා වීම සමග එම රෝගීන් හරහා මොනරාගල සහ ඒ අවට ප්‍රදේශවලට කොරෝනා අවදානමක් තිබේද යන හඳුනා ගැනීම සඳහා මොනරාගල ප්‍රදේශයේ විවිධ ශාස්ත්‍රයන් හිණිලෙන අහඹු ලෙස තෝරාගත් පුද්ගලින් 170 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ දින සිදු කෙරුණා. මහමෙතිවරණයට අදාළව විශේෂ බස් රථ සේවාවක් අද දින සිට ලබන 10වනදා දක්වා ක්‍රියාත්මක කරන බව ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී සංක වීරසූරිය මහතා පවසනවා.
මෙවර මහමෙතිවරණයට අදාළ නිලචන්ද දැන්වීම පත්‍රිකා 98ක් බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. මෙතකෝ නිලචන්ද පත්‍රිකා නොලැබුණු ඡන්දදායකින්ට තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙත ගොස් අනන්‍යතාවය තහවුරු කර ඡන්ද පත්‍රිකා ලබා ගැනීමේ හැකියාව පවතින බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර COVID-19 ආසාදිතින් වාර්තා වීම හේතුවෙන් සංචරණ කටයුතු සීමා කර තිබූ රාජාංගනේ ප්‍රදේශයේ නිලචන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ඊයේ දින ආරම්භ වුණා. කොරෝනා තත්ත්වයේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය प्रदेश संचन सीमा पनवरतिमुनि हिम प्रदेश पमनक निरचंदनी पत्रिका बेदीमे कटयत विस्मे तिह तिस्क एक दिख यान दिनांग क्रियात्मक करवा राजांगने कलापे නිලචන්දදැන්වීම පත්‍රිකා තියෙන 7000කට වැඩි ප්‍රමාණයක් මේ අතර මහමෙතිවරණය වෙනුවෙන් විශේෂ බස් සේවාවක් අද සිට ලබන 10වනදා දක්වා ක්‍රියාත්මක කරන බවයි ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී සංක වීරසූරිය මහතා සඳහන් කළේ. කොළඹ සිටින මගින් ඔවුන්ගේ දුර පළාත්වලට යාම සඳහා අවශ්‍ය බස් අත වැඩි ප්‍රමාණයක් අද දින සිට 4වනදා දින දක්වා කොළඹ මධ්‍යම බස් අත කාර්යාලය සහ අධිවේගී මාර්ග හරහා ධාවනය කිරීම සැලසුම් කරලා තියෙනවා. සාමාන්‍ය ධාවනය කරන බස් අත ප්‍රමාණයට අමතරව බස් අත 100ක් වගේ ප්‍රමාණයක් අද කොළඹ මධ්‍යම බස් අත කාර්යාලයෙන් සහ මහාර්ග කොට්ටා වගේ ස්ථානවලින් දානට එකතු කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඡන්ද ප්‍රකාශ කිරීමෙන් පසු දින පසුව ලැබෙන 10වෙනිදා දින දක්වා එක් එක් ප්‍රදේශවල සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට අවශ්‍ය බස් අත ප්‍රමාණය ප්‍රදේශවල සිට ගෙන්වා ගැනීමට. මෙවර මහමෙතිවරණයේදී ඡන්දය ලබා දීමට සුදුසුකම් ලැබූ වන්නි දිස්ත්‍රික්කයේ අවතන් වූ ඡන්දදායකින් 6275ක් සඳහා ඡන්ද මධ්‍යස්ථාන 12ක් ස්ථාපිත කර ඇති බවයි වන්නි තේරිම්බාල නිලධාරී සමන් බන්දුලසේන මහතා සඳහන් කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයින්ගේ ජයතහවුරු කිරීම සඳහා අද මොනරාගල දිස්ත්‍රික්කයට පැමිණ තිබෙනවා. මේ අතර ඊයේ දින ජනාධිපතිවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙනමින් ජනමු කිහිපයකටද සහභාගී වුණා. පොදුජන පෙරමුණින් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින චාරිකාවක නිරත වුණා. ජනහමු මාලාවට සහභාගී වූ ජනාධිපතිවරයා එහි සිටි ජනතාව සමග සුවඳ පිළිසඳරක නිරත වුණා. ජනතාවගේ ගැටළු පිළිබඳව අවධානය කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටළු වලට කඩිනම් විසඳුම් ලබා දෙන බවට ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ජයග්‍රහණයේ ස්ථීර බවත් අවශ්‍ය වන්නේ 3-2 බලයක් ලබා ගැනීම බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ යටිනවර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින මහනුවර යටිනවර පැවති ජනහමුවක් සඳහා සහභාගී වුණා. දීමඩ ජලය ප්‍රශ්නය උග්‍රව පවතිනවා. ඉතින් ඒක නිසා ඒ සඳහා අපි වැඩපිළිවෙලක් හදලා බීමට ජලය නල ජලය ලබා දීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට හැම කෙනෙකුටම පිරිසිදු නල ජලය ලබා දීමේ වැඩපිළිවෙල තමයි අපේ එකම අරමුණ. අපි ජයග්‍රහණය කරන විත්‍ය බොහොම පැහැදිලිව තමුන්නාසෙලා දන්නවා. අපිට ජයග්‍රහණය කරන්න ඕන විශිෂ්ට ජයග්‍රහණය. 3-2 බලයක් අරගන්න ජයග්‍රහණය. අපි ඒකයි තමුන්නාන්සලාට කියන්නේ රටක් දියුණු කරන්න අවශ්‍ය පනත් සම්මත කරගන්න විවස්ථාව වෙනස් කරන්න මේ ආදිවාසීන් අපිට 3-2 බලයක් ලබා දෙන්න පියවර ගන්න කියන ඉල්ලීම තමුන්නාන්සලාට වන්. ශ්‍රී ලංකා පොදු දැන පෙරමුණ අද මේකේ පක්ෂ රාශියක් ඉන්නවා. පොට්ටුව කිව්වම ඒ පොට්ටුව පක්ෂය ඉතාමත්ම මෑතක මං හිතන්නේ තරුණම අලුත්ම දේශපාලන පක්ෂය තමයි පොට්ටුව දේශපාලන. ඔබතුමාගේ විචාරය උනේ ඉතින් ඒ පක්ෂය අද ගොඩනගලා තියෙනවා. අපි අද පක්ෂයක් වශයෙන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අද ලංකාවේ තියෙන ප්‍රධානම දේශපාලන පක්ෂය බවට අවුරුදු 2ක් යන්න ඉස්සෙල්ලා අපිට මේ පක්ෂය ගොඩනගන්න පුළුවන් වුණායි කියලා අපි දන්නවා. රටේ තරුණ පරපුරට නව දැනුමක් ලබා දීම සඳහා රට පුරා විශිෂ්ටතා මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේම්දාස මහතා පවසනවා. ඒ කැස්පෑව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින්
සමගි ජන බලවේගයෙන් මෙවර මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකයන් විසින් කැස්පේව ප්‍රදේශයේදී සංවිධානය කර තිබූ ජන හමුවක් සඳහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. ඇයි අපි සමගි ජන බලවේග ආණ්ඩුවක් බිහි කළ යුත්තේ? මොකක්ද දුරකතනෙන් අලුත් රජයක් බිහිවන්නට හේතු? ඔබ අප සියලු දෙනාම දන්නවා අද රටේ ආර්ථිකය මුළු මලින්ම කඩා වැටිලා. ජනතාව අසරණද? අද අපේ රටට අවශ්‍ය වෙලා තිබෙනවා අලුත් ගමනක්. අලුත් වැඩපිළිවෙලක්. අර සුපුරුදු රාමුවතුල ඉඳගෙන තීන්දුව తీරන ගත්තු යල් පැනගිය යුගය අපි නැති කරන්නට ඕන. ඒ යල් පැනගිය යුගය අපි අවසන් කරලා අලුත් විදිහට හිතන්නට ඕන. මේ කැස්මෑ වගේ බල ප්‍රදේශවල හොඳ දක්ෂ හපංකම් තිබෙන අලුත් තරුණ පරම්පරාවක් සිටිනවා. අපි මේ අලුත් තරුණ පරම්පරාව නවීන තාක්ෂණයට කෘතිම බුද්ධියට තොරතුරු තාක්ෂණයට ඒ වගේම පරිගණක විද්‍යාවට ජාත්‍යන්තර තලයේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවයට යොමු කිරීම සඳහා රට පුරාවටම විශිෂ්ටතා මධ්‍යස්ථාන 332ක් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ තුලින් අපි බිහි කරනවා. ඒ බිහි කරනකොට කැස්බෑව මැතිවරණ කොට්ටාසයට තරුණ විශිෂ්ටතා මධ්‍යස්ථානයක් ලබා දීලා නව ලොව දිනන නව ප්‍රවණතා ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවයේ ඇතුළුව මේ රටේ යොවුන් පරපුරට කැස්බෑවේ යොවුන් පරපුරට ඒ අනගි භවණී අවස්ථාව ලබා දීලා ලොව දිනන්නට පුළුවන් තාරුණ්‍යක් නිර්මාණය කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවායි කියලා මේ අවස්ථාවේ කියන කමයි. එක්සත් ජාතික පක්ෂ රජයේ පැවති සමයේ රටේ ජනතාවගේ ආර්ථිකයේ ශක්තිමත්ව පැවති බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹදී පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. තුන් වේලක් කන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයේ පාලනයේ කාලේ විතරයි කියලා මට තියාගන්න. අපි තමයි තුන් වේලක් කන්න ඉඩ දෙන්නේ. බත් කන්න ඕනනම් බත් කන්න, පාන් කන්න ඕනනම් පාන් කන්න, ආප්ප කන්න ඕනනම් ආප්ප කන්න. ආර්ථිකය කඩා වැටිලා. ඒකට වුමනා ආධාර ගන්නවත් බලේ නැහැ. හැකියාව නැහැ. ඉතින් අපිට මොකද්ද වෙන්නේ? දැන් මාරුවෙන් ජීවත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලයට ආවොත් විතරයි. උදාල් හොයලා මේ අවුරුද්දේ කොහොම හරි ආණ්ඩුව මේ බර අරගෙන ඊළඟ අවුරුද්දේ ඉඳන් තමන්ගේ බර අරගෙන යන්න. මොකද රටේ අමාරු කාලෙක රට බේරා ගන්න එන්නේ එක්සත් ජාතික පක්ෂය කියලා මම මතක් කරන්නට කැමතියි. ඒ මේ අපි තරඟ කරන 16 වෙනි ඡන්දේ. සමහරට ඕමනා වුණා අපේ නමෙන් නැතු වෙන්නේ. පක්ෂ බේරා ගන්නක ඕනනම් අගමැති අපේක්ෂක ගන්න ඕනෑයක් ගන්න අපි එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සන්ධානයකින් ගිය සැරේ වාගේ අලිය ලකුණෙන් එමු කියලා. ඒත් අපේ සමහරු කඩාගෙන ගිහින් පක්ෂයක් අලුත් පක්ෂයක් ඇති කරගන්න. මේ පක්ෂේ කඩන්න කාටවත් ඉඩ දෙන්න බෑ. විනය තියෙන්න ඕනේ. ඉදිරියට යන්න ඕනේ. ආණ්ඩු පක්ෂයේ අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩිවීම ජනතාව මත දැඩි බදුබරක් පැටවීමට හේතු වන බව ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ආණ්ඩුව පැත්තේ මොන බලයක් ගොඩ ගැහුවත් ඔබට සතක් වෙන්නේ නැත. කවුරු හිතන් ඉන්නවද බලය වැඩි වෙන තරමට ජනතාවට සේවය වෙනවා කියලා? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් අපේ රටේ 6 5 ආණ්ඩුවක් තිබ්බා. 3 2 ආණ්ඩුවක් තිබ්බා. ජනතාවට ටොප් එකට වැඩ වෙන්න බෑ. ඒ වෙන්නේ නෑනේ. ඒ පැත්තේ ගාන වැඩි නම් ආණ්ඩුව පැත්තේ ඇමතිවරු සංඛ්‍යාව වැඩි වෙනවා නේද? මහින්ද මහත්තයා 3 2 හදාගත්ත කාලේ ඇමති මණ්ඩලය කියද 108යි. 108ක ඇමති මණ්ඩලයක් නත්තු කරනවා කියලා කියන්නේ මේ වගේ පුංචි රටක මිනිස්සු මොන තරම් බරක් ඉහි දරාගෙන ඉන්නවද? මේ පාර්ලිමේන්තුව විසුරන ඔන්න වෙන්නේ කියලා මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහලා උත්තරයක් ගත්තා. මොකද්ද? කලින් පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමතිවරු වාහන පාවිච්චිය ගැන. මේ ඇමතිවරු 78ක් වාහන අරගෙන තිනවා රුපියල් කෝටි 2800ක. වාහනයක් කෝටි 4.5යි 5යි සමහරව 7යි 7.5යි. මේ පැත්තේ බර වැඩි වෙනකොට ඇමති මණ්ඩලයේ බර උපමත පටවනවා. දැන් අපිට ඕනේ එහෙම එකක් නෙමෙයි. ඇමති මණ්ඩලයේ බාගට අඩු කරන්න පුළුවන් එකක් තියන ගන්න. එහෙම පාර්ලිමේන්තුවක් තිබ්බ මේ රටේ ඉතිහාසෙ. ඒ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට 113 තිබ්බේ නෑ. චන්ද්‍රිකාගේ කාලේ. ඒ ආණ්ඩුව වැටෙන්න ගියා. ආණ්ඩුවට ඉන්නකොට අපි ජනතාව පැත්තෙන් ඉදිරිපත් වෙලා අපි කිව්වා ඇමති මණ්ඩලයේ බාගට බැස්සුවොත් අපි අවුරුද්දක් සහය දෙන සලකා බලන්න. එළපෙන පාර්ලිමේන්තු මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ආණ්ඩුව සමග ජන බලවේගයට අසත්‍ය අභූත චෝදනා දවසින් දවස එල්ල කරමින් ඉන්නවා. මේ අය හොඳටම කලබල වෙලා සමග ජන බලවේගයේ ජයග්‍රහණය පේන තෙක් මාණයක තියෙන නිසා කරකිලා දැන් රිටර්න් එනවා. එදා ඉදින් රාජපක්ෂ රුගේ රත්තරන් අස්වැ බලබලා ගියා. දැන් ඔන්න සාක්ෂි ඇතුව
බඩු තියනවා අල්ල ගන්න. මෙන්න දැන් කම්බෝරු ටික අහුවෙලා ඉන්නවා. ජනතාවගේ ඇඟට බඩු දාන්න නැතුව ඒ තියෙන බර අඩු කරලා තමයි අපි අහිංසක තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නේ. අපි යම් පොරොන්දුවක් දුන්නොත් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක් ලෙස තමයි අපි ඉදිරිපත් කරන්නේ. දින 7යි අපිට තියෙන්නේ. අලුත් පාර්ලිමේන්තුවක් ඇති කරගන්න. අතිගරු ජනාධිපතිතුමන් එතුමාට මහා ශක්තියක් දෙන්න. ඒක තුනෙන් දෙකේ බලේ පාර්ලිමේන්තුවක් වුණොත් ඒක ඔබේ වාසනාව. මම කියන ලක්ෂ 89 දැන් මැදිස්ත්‍ව මතදාරින් ලක්ෂ 20ක් 25ක් දැන් අනිත් පැත්ත හැරිලා ඉන්නේ. තාමත් වහල්ු පිරිසක් ඇති. මේ රට හදන්න පුළුවන් සජිත් ප්‍රේමදාස ඇතුළු අපේ කණ්ඩායමට විතරයි. තාම පැහැදිලිව අපේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය 69 ලක්ෂයක් පිළිගත්. එදා ඒකට විරුද්ධ වෙච්ච 55 ලක්ෂයෙන් බහුතරයකුත් අද අපිත් එක්ක එකතු වෙලා මින් මට්ටමේ පෙළ ගැහිලා ඉන්නවා. මේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී මේ රටේ සංස්කෘතික උරුමයන් විනාශ කරමින් ඒ විනාශ කරපු අය ආරක්ෂා කරන අයට ඡන්දය දෙනවා. එහෙනම් රටේ ජනතාව තීන්දුවක් ගත යුතුයි. මොවුන් පාර්ලිමේන්තුවට යවලා පාර්ලිමේන්තුව කිලිටි ස්ථානයක් බවට පත් කරනවාද කියලා. ඉහළ නැති මිනිහට හොන්දෙන් පොරොන්දු වෙන්න පුළුවන්. ඉහළ මිනිහට තමයි පොරොන්දු වෙන්න බැරි. ඒ කොහොමද මේවා දෙන්නේ මහා කප්පරක් දේවා? තව අවුරුදු 20කට 30කටවත් UNP ආණ්ඩුවක් හදාගන්න පුළුවන්. පළාත් සභාවක් තියා ප්‍රාදේශ සභාවකත් බලයක් ගන්න පුළුවන්. ඊට පස්සේම ආණ්ඩුවේ 69 ලක්ෂයේ ජනවරම දිහා දැකලා උද්දාමයට පත් වෙලා 3-2ක ජනවරමක් ගන්න තමයි මුලදී කතා කරන්නේ. දැන් වෙනකොට අපිට ආරංචි ආණ්ඩුවට 113 හදා ගැනීම ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. නියත වශයෙන්ම ජයග්‍රහණය කරන මැතිවරණයක් ආයේ කතා දෙකක් නැහැ. අපි ආණ්ඩුවක් හදනවා. මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි වගේම මහා බැංකුවේ වංකොල්ලකාරයෝ සියලු දෙනා මේ මැතිවරණයෙන් පස්සේ මින්ඩෝනේ පාර්ලිමේන්තුවේ නැමෙයි හිරගෙදර කියනක අපි කියනවා මිත්‍රෝනි. ඒත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.